පලාත්පාලන මැතිවරණයේ ඉලක්ක කරගත් ජාතික ජනබල වේගයේ තවත් එක් මහජන රැලියක් මොනරාගල දිස්ත්‍රික්කයේ පැවැත්ුණා. ඒම පක්ෂේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මම මේ වේදිකාවට ගොඩ වැදින්න ආවේ මාර්තු මාසයේ 9 ඡන්දේ තියෙනවා. ඒ ඡන්දේදී මොන වගේ තීන්දුවක් ගන්න ඕනද මාලිමාව දිනවන්නේ කොහොමද කියලා කතා බහ කරගත්තා. හැබැයි වේදිකාවේ පඩියක් දෙකක් නැගිනකොට ආපු ප්‍රවෘත්තිය තමයි නියමිත වෙලා තිබුණු තැපල් ඡන්දය දින නියමයක් නොමැතිව කල් දාන්න තීන්දුව කරලා තිබෙනවා. දීර්ඝ කාලයක් මේ රටේ ජනතාව හරියෝ වැරදි හොඳෝ නරක පාලකයන් තෝරාගත්තේ ඡන්දෙ දීලා. තීන්දුව හරිද වැරදිද කියන එක වෙනම දෙයක්. ඒක ජයජයවරද නැත්නම් මොකද කරේ? තමන්ගේ බල පෙරේත කෑදරකම විසින් ජනතාවගේ ඡන්දයිති උදුරාගත්තා. ඡන්ද නොපැවැත්වීමේ හේතු කොටගෙන මොකද සිද්ධ වුනේ? එල්ටීටී සංවිධානයට මරාගෙන මරන බෝම්බ කරුවන් හැදුවා. ඒකේ ප්‍රතිඵල ප්‍රතිවිපාක මොකක්ද? අවුරුදු 30ක දිග්ගැසුණු යුද්ධයක් නිර්මාණය වුණා. අපේ පරම්පරාවේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ඝාතනය වුණා. දැන් ආපහු රනිල් වික්‍රමසිංහ ජේ.ආර්.ගේ බෑනා ඒ ගමන තීරණය කරලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ කෙරෙහි අවමෝහ විශ්වාසයක් තියෙන අපි හැමදෙනාම රනිල් වික්‍රමසිංහගේ මේ කුරිරු උවමනාව පරාජයට පත් කිරීම සඳහා බල මුළු ගැන්විය යුතු කියලා අපි ආරාධනා කරනවා. රනිල් වික්‍රමසිංහ ජනතාවගේ ආරක්ෂකය නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකය. රනිල් වික්‍රමසිංහ දැසි රාජපක්ෂගේ ආරක්ෂකය. රනිල් වික්‍රමසිංහ ගෝඨාභයගේ ආරක්ෂකය. මේ ජනතාව ආරක්ෂා කරන්න ලාප කෙනෙක් නෙවෙයි. දැන් මොකද වෙලා තියෙන්නේ? ජනතාවගේ ජනමතයට බයයි. සියලු සමීක්ෂණ වාර්තාවල තියෙන්නේ මොකද්ද? පාලිමාව උඩින් බුද්ධ්‍යාංශ සමීක්ෂණයක් කරා මෑතකදී රනිල් වික්‍රමසිංහගේ අතට ආරක්ෂක මණ්ඩලයේදී බුද්ධ්‍යාංශ වාර්තාව බාර දුන්නා. බාර දෙනකොටම රනිල් වික්‍රමසිංහගේ මූණ මිරිකපු දෙහිලෙල්ල වගේ. මොකද උනේ? යටි කුමන්ත්‍රණ ගහන සැලසුම් කරා. එනිසා අපි නීතිමය ලෙස, විවස්ථානුකූල ලෙස මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගය පරාජය පත් කිරීම සඳහා ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා අපි තමුන්වන් සාතික කරනවා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.